Noni. Noni. මොකද වරේ කෑ ගහන්නේ? එන්න ආල පහල ගෙවල් වලටත් ඇහෙනවා. අප්පා. අරි මොහන්සි නෝනි. බොමුද සීතල වතුර වීදුරුවක්. ආ ඉන්න මන් දෙන්න. ඒක නෙවෙයි අපේ මහත්තයා. සල්ලි අතුණා නේද කියපු බරු ලිස්ට් එක ගේන්න. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ නෝනි. ඇයි ඒ මොකද අපේ මහත්තයා? බඩුවල ගණන් ඇහුවම අපේ නෝනි දෙලෝ රත් වෙනවා. හැම බඩුවක්ම කිලෝ එක රුපියල් 1000න් එහා අපේ නෝනි. මං ඉතින් ඔය එහාට ඇවිදලා මෙහාට ඇවිදලා 50 ගොඩවල් ටිකක් තියනවාද කියලා බැලුවා ඉතින් අඩුවට ගන්න. පිස්සුද නෝනි? ඔයා ගන්නවත් නෑ ඒ වගේ. ඊට පස්සේ ඉතින් මං ඔය හැම එළවලුකෙ එළවලුකින් ඉතින් ගෑම් 100 වගේ අරන් ආවා. කොමාරි එදා වේල ගැට ගහ ගන්නත් එපයි. අනේ මන් දන්නේ අපේ මහත්තයා. ඉස්සරහට කොහොම ජීවත් වෙන්නද කියලා හිතා ගන්න බෑ දැන්නම්. ඒක තමයි අපේ නෝනේ. මේ ආණ්ඩුව නම් කිසිම වැඩක් නෑ. ආපු දවස් ඉඳලා හැම දෙයක්ම ගණන් යනවා ගණන් යනවා ගණන් යනවා. අපි තමයි ඉතින් ඒකෙන් තැලෙන්නේ. තාත්තේ අම්මේ අම්මේ ඉක්මනට එන්නෝ. මොකද අර කොල්ල කෑ ගහන්නේ? ඇයි පුතේ මොකද වෙලා තියෙන්නේ? ඉක්මනට එන්න අම්මේ. තාත්තා ටීවී එකේ යනවා දැක්කා. එන්න. ඈ? තමුසේ යාසේ ටීවී එකටත් වොයිස් කට් දෙන්න ගියාද උයි? පොලේ යනකම? නෑ මං ඔය ඕව පස්සේ යනවද නෝනේ. අර සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඇවිල්ලා හිටියා පොලේ. ඒ පස්සේ නම් ඔය කැමරාකාරයෝ කැරක්කර් කී හිටියා ඉතින්. මාත් ඔය පොඩ්ඩ ඔළුව දාලා බැලුවා. ඒක වෙන්න ඔය කොල්ල කෑ ගහන්න ඒක දැකලා වෙන්න. එහෙනම් යන්කෝ බලන්න මොනවද කිව්වේ බලන්න මේ මිනිස්සයා. මේ බලන්න කම්ම මේ තාත්ත ටීවී එකේ යනවා. හරි ෂෝක් අනේ. කිව්වත් වගේ තමසේ තොලුව දාගෙන ඉඳලා කොහෙන්ද? කෑ ගහන්නේ තින්නෝකෝ මේ මිනිස්සයා මොනවද කියන්නේ බලන්න. පේනවනේ නෝනේ. ඇමතිවරුත් පොලේ ගිහිල්ලා විඳින දුක ඒගොල්ලොන්ටත් දැනෙනවා ඉතින්. හැබැයි අර අර පුටු රත් කරගෙන සැප විඳින කට්ටියට නම් ඕව දැනෙන්නේ නැහැ. පොලේ යන ඇමතිවරුන්ට ඇරෙන්න. අනේ මන්ද මෙහෙම ගියොත් අර ඉස්තර වගේ පාම් පෝලිම හාල් පෝලිම ඒ වගේ ඉන්න වෙයි වගේ නේද අපේ මහත්තයා? ඔව් ඔව් එහෙම වෙයි නෝනේ. යම් යම් මොනහරි හදාගෙන අපි කමු. මොකද බලලා තාම නාට්‍ය පටන් ගන්න නැත්තේ? මේ ඇඩ් බල බල අදින්න වෙලා තියෙනවා. අන්න අනනෝනේ කෑ ගහන්න බා. බ්‍රේකින් නිවුස් එකක් දාන්න හදන්න. ගෑස් එකක්වත් උපරලා දාන්න නැහැ නේද තාත්තේ? කිරියප්පට බල්ලොබුරපි කිව්වලු. අනේ පව්වේ මනුස්සයා.
ඇයි තාත්තේ පව් කියන්නේ මනුස්සයට? ඔය ඇමතිතුමා ස්විප් එකක් ගත්තා. අනේ දෙවියනේ, මේක ඇදියන් හෙට වෙනකොට මේ කරදරෙන් නිදහස් වෙන්න කියලා. ඕන් ඇදිලා තියෙනවා ටිකට් එක. ගෙදරටම වෙලා ඉන්න. තාත්තේ ඇයි ඇමතිතුමා ආස් කරලා තියෙන්නේ? ආණ්ඩුවට බැන්න කියලා වෙන්න ඇති පුතේ. එහෙම බැලුවොත් නම් තාත්තේ ඉතින් මේකේ ඔක්කොම අයින් කරන්න වෙයිනේ. කට කට ඇයි උඹලට හෙට සුදු ඇන්නේකින් යන්න ඕන වෙලාද?